අපේ හෙට වෙනුවෙන් අද නමින් බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කළා පසුගිය 20 වෙනිදා ඉන්න. එහි අද අලුත් පියවරක් පාසල් දූ දරුවෝ ඔබ වෙනුවෙන් ආරම්භ වෙනවා. මේ ඓතිහාසික ආනන්ද විද්‍යාලයේ 125 වෙනි සමුරුවේ දෙන මේ ඓතිහාසික මොහොතේ ඒ කටයුත්ත අසල්වැසි පාසල් වලත් සහයෝගයෙන් කරන්නට ලැබීම ගැන අපට ඉතාමත්ම සතුටුයි. ඒ සඳහා අපට අනුග්‍රහය ලබා දුන් අධ්‍යාපන ඇමතුමාට, එහිලේකම්තුමාට, ආනන්ද විද්‍යාලයේ විද්‍යාලාධිපතිතුමාට අපි නැවතත් අපේ ස්තුතිය පිරිනමනවා. හෙට වෙනුවෙන් අද ඇයි? හෙට මේ ලෝකය ඔබේ. ඒ නිසායි අපි අද ක්‍රියාත්මක විය යුත්තේ. ඔබ හැම දන්නවා ලෝකේ සෑම දෙයක්ම වෙනස් කරන්නට නම් අවශ්‍ය කාරණේ බලශක්තිය බව. අපේ අතපය සොලවන්න, ක්‍රීඩා කරන්න, කතා කරන්න, සිතන්න, පතන්න පමණක් නෙවෙයි. ගහකොළ, තුරුලතා, ඒ වගේම ජලය, වලාකුළු මේ හැම දෙයක්ම චලනය වෙන්නේ ශක්තිය නිසායි. නමුත් මිනිසා සුවිශේෂී සත්වෙක්. ඔහු අනික් සතුන්ගෙන් වෙන් වී ගියේ ඔහු ගින්දර නැමැති ශක්තිය පාලනය කරන්න දැනගත්තා සිතයි. අනික් සෑම සතෙක්ම ගින්දරට බිය වෙද්දී ගින්දර පාලනය කරපු මිනිසා අද වෙනකොට බලශක්ති ශේෂ්ත්‍රයේ තියෙන සුවිශේෂීත්ම ගුණාත්මකම බලශක්තිය වෙන විදුලි බලයත් පාලනය කරලා තමන්ගේ යහපතට යොදාගෙන තියෙනවා. අද එදා වගේ නෙමෙයි. අපට රස්නයක් ඇඟට දැනුනොත් අවානක් ඕන වෙන්නේ නැහැ, පවන් සලා ගන්න. අද විදුලි පංකාව, වායු සමන යන්ත්‍රය ඔබ ඉදිරියේ තිබෙනවා. එපමණක් නෙමෙයි, ජලය අවශ්‍ය නම් රත් කරගන්න, අවශ්‍ය නම් සීතල කරගන්න අද ඔබට පුළුවන්. ඒ වගේම අඳුරේ සිටින්න ඔබට අවශ්‍ය නැහැ. ඉටිපන්දන් එලි, එහෙම නැත්නම් කොප්පරා එලි, හුළු එලි පත්තු කරන්න අවශ්‍ය නැහැ. විදුලි ආලෝකය ඔබේ පුංචි නිවහන පමණක් නෙවෙයි, යෝධ නගර පවා ආලෝක කරන්නට අද සමත්. ඒ නිසා මිනිසා මේ ඕගේ ඉතිහාසයේ විදුලි බලයත් සමග යෝධ ඉදිරිපීමක් ඉදිරියට පැමිණලා තිබෙනවා. නමුත් මේ බලශක්තිය සැපයීම පිළිබඳව ප්‍රශ්නයක් අපේ රටට, මේ ලෝකයට අද උදා වෙමින් තිබෙනවා. පසුගියදා අපේ රටේ ඉන්ධන මිල 40%කටත් අධික ප්‍රමාණයකින් වැඩි වුණා. ඒ ඇයි කියන ප්‍රශ්නයට විවිධ පිළිතුරු ඔබට ලබා දීලා තියෙනවා. යම් යම් ආයතනවල පවතින දූෂණ නිසා, එහෙම නැත්නම් දේශපාලකයන්ගේ අකාර්යක්ෂමතාවය නිසා ආදි වශයෙන් මේ තෙල් මිල ඉහළ යනවායි කියලා කියන්න බොහෝ දෙනා කැමති. නමුත් මෙහි ඊට වඩා ගැඹුරු ප්‍රශ්නයක් තිබෙනවා. අපේ එදිනෙදා ජීවිතවලින්, එදිනෙදා ආර්ථික කටයුතුවලින් මේ මනුෂ්‍ය ලෝකේ 80%ක් 85%ක් පමණම නිම වෙන්නේ තෙල්, ගල්ලඟුරු, ගෑස් නිසා. තෙල්, ගල්ලඟුරු, ගෑස් නැත්තම් අපි අඳින ඇඳුම් අපට අඳින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ආනන්ද විද්‍යාලයේ මේ ශාලාව වායු සමනය කරලා පවත්වාගෙන යන්න ලැබෙන්නේ නැහැ. නගර ආලෝක කරගන්න, ඔබේ නිවාස ආලෝක කරගන්න ලැබෙන්නේ නැහැ. ඔබේ ගෙදර පරිගණකයේ ජංගම දුරකථනය පවත්වාගෙන ලැබෙන්නේ නැහැ. විදුලි ආලෝකේ නැත්තම් තෙල්, ගල්ලඟුරු, ගෑස් නැත්තම්. ඒ නිසා තෙල්, ගල්ලඟුරු, ගෑස් තමයි අපේ ශිෂ්ටාචාරයේ පදනම. ගැටලුව තෙල්, ගල්ලඟුරු, ගෑස් තවත් කොපමණ කලකටද යන්නේ. ඔබේ දැනගැනීම පිණිස, ඔබේ දූ දරුවන්ගේ දැනගැනීම පිණිස ඉතාම කනගාටුයි වුණත් කියන්න වෙනවා, අපි නම් දැන් වැඩිහිටි. සියලුම දේ අනත්‍ය නිසා අපි වැඩි කල නොගොස් තව දශක දෙක තුනකින් මිය පරලෝ යන්න නියමිතයි. නමුත් මේ දූ දරුව ඔබ හැම අපේ වයසට එළඹෙනකොට මේ ලෝකෙ තෙල් නැහැ. තෙල් නැති ලෝකයි ඔබට, ඔබේ දරුවන්ට ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා තමයි හෙට වෙනුවෙන් අද කියන මේ සංකල්පය අපි ගෙන වෙන්නේ. අද ලෝකේ තෙල් සංචිත බිලියන 1200ක් බැරල් බිලියන 1200ක් තිබෙනවා. දිනකට මේන් බැරල් බිලියන මිලියන 990 බැගින් අපි පාවිච්චි කරනවා. දිනකට බැරල් මිලියන 90 බැගින් පරිභෝජනය කරනවා. ඒ කියන්නේ වසරකට බැරල් බිලියන 34ක් අපි පාවිච්චි කරනවා. කොටින්ම පවතින සංචිත ප්‍රමාණය බැරල් බිලියන 1200යි. වසරකට 34 ගානේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ වේගෙන් ගියත් තව අවුරුදු 30කදී 35කදී තෙල් සම්පූර්ණයෙන්ම මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න නියමිතයි. ඒ නිසා තෙල් අතුරුදහන් වෙන්න ප්‍රථම විශාල වශයෙන් තෙල් මිල ඉහළ යනවා. අද ඩීසල් ලීටරේ 115යි. 2020දී මේක රුපියල් 1000ක් වුණත් වෙන්න පුළුවන්. මේ යන ගමන් මගේ ඉදිරියට ගියෝ. එපමණක් නෙවෙයි, මේ තෙල්, ගල්ලඟුරු, ගෑස් දහණය නිසා විශාල පාරිසරික ප්‍රශ්නයක් උදා වෙලා තියෙනවා. ඒකට අපි හැමෝම කියනවා ගෝලීය උණුසුම ඉහළ යාම කියලා. ගෝලීය උණුසුම ඉහළ යද්දී පෘථුවියේ ජලය වේගෙන් වාෂ්ප වෙනවා. අපි කියනවා මහා රස්නේ නියඟය ඇවිල්ලා කියලා.
ඊළඟට මේ වාෂ්පයන ජලය මහ වැසි හැටියට ඇද වැටෙනවා අපි කියනවා මහ වැසි ගම් වතුර ඇවිල්ලායි කියලා ඊළඟට පෘථුවියේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ හිමාලයේ තියෙන යෝධ හිම කඳු දියවි දියවි මහ මුහුදට එනවා මුහුදේ ජල මට්ටම ඉහළ යනවා මේ නිසා පහත් බිම්වල පිහිටලා තියෙන දූපත් රාජ්‍ය 36 මුහුදේ ගිලී යන નિયමිතයි ඒ දැනටම කිරුබුටි කියන රාජ්‍ය මේ දශකයේ මුහුදේ ගිලී යන નિયමිතයි ඒ ශිෂ්ටාචාරය එතනින් අවසන් ඒ වගේම මාලදිවයින ඇතුළු රටවල් 36 මේ සියවස අවසන් වෙන ප්‍රථම මුහුදේ ගිලී යන નિયමිතයි එපමණක් නෙවෙයි අපේ රටේ අපි මේ ජීවත් වෙන ආනන්ද පරිශ්‍රය මේ ඇතුළු මේ කොළඹ නගරයේ මුතු රාජ වෙන බෙල්ලම් විල වැනි පහත් බිම් සියල්ලම මුහුදේ ගිලී යන નિયමිතයි ඒ නිසා අප ඉදිරියට තියෙන්නේ මහා හායනයක් ලෝකේ ජීව ඉතිහාසයේ හායනයන් පහ මහා හායනයන් පහ සිදු වුණා ඩයිනෝසිරාදී සතුන් වඳ වී ගියේ ඒ හායනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස දැන් 6 වෙනි මහා හායනය ආරම්භ වෙලා තිබෙනවා පෘථුවිය ජීවත් වෙන 17 ලක්ෂයක් පමණ වූ ඒ සියලුම ජීව විශේෂ වලින් 25% මේ 6 වෙනි හායනයේදී විනාශ වෙන નિયමිතයි ඒ නිසා ඒකෙන් ඉතාමත්ම වැදගත් සහ අවාසනාවන්තම සිද්ධිය නම් මිනිස් වර්ගය වූ අපි ඒ විය කියන නැති විය යන નિયමිත ජීව විශේෂයක් වීමයි ඒ වගේම වඩාත්ම කනගාටුදායක සිද්ධිය අප විසින්ම නිර්මාණය කරපු මේ තෙල් ගල් අඟුරු දැස් ගහණය නිසා මේ විපත අපට සිදු වෙන්න යන බවයි ඒ නිසා දුවේ පුතේ මේ මහ පොළවේ අනාගතේ රැක ගැනීම ලොකු ඈතක නැ ඔබ අප දෑතේ තිබෙන්නේ ඒ නිසා හෙට වෙනුවෙන් අද අපි ක්‍රියාත්මක විය යුතුමයි ඒ සඳහා පුංචි ක්‍රියාකාරකමක් මුදා හැරීමයි අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ රාත්‍රී 6:00 9:00 අතරේ මේ රටේ විදුලි බල ඉල්ලුමේ එවැගේම බල ශක්ති ක්ෂේත්‍රයේ විශාල වෙනසක් එකවර වෙන්න පටන් ගන්නවා නිවෙස් වලට එන අය තමන් ඇඟපත හොද ගන්න මූණ හොද ගන්න බලනවා වතුර ගහන්න බලනවා හෙට උදේ පාසල් ඇඳුම එහෙම නැත්නම් කාර්යාල ඇඳුම මදින්න පටන් ගන්නවා ජංගම දුරකථන සියල්ලම වගේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා විදුලි පංකා රූපවාහිනි පුදුමාකාර ක්‍රියාකාරීත්වයක් ඉහළ යනවා විදුලි ඉල්ලුම බලා හිටියේදී නගිනවා ජංගම දුරකථන ශේත්‍රයත් පුදුමාකාර විදිහේ ඉල්ලුමකට භාජනය වෙනවා මේ අවස්ථාවේදී ඔබට විදුලි ඒකකයක් ලබා දෙන්න අපිට රුපියල් 60ක් වැය වෙනවා ඩීසල් යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න කැලණිතිස්ස බලාගාරයේ සිද්ධ වෙනවා ඒ වගේම නැප්තා යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න අපට සිද්ධ වෙනවා රුපියල් 60ක් පමණ වැය වෙනවා එය ඔබේ පාරිභෝගික ඔබට ලැබෙන්නේ රුපියල් 16ටයි එනිසා විදුලි බල මණ්ඩලයේ යෝධ ආර්ථික පාඩුවක් ලැබෙනවා ඒ වගේම කන්ටේ නීතිගත සංස්ථාවට මේ තෙල් ආනයනය කරන්න ගියාම යෝධ විදේශ විනිමය ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා එහෙමනම් අපිට පුළුවන් ද පුංචියට හරි මේට දායක වෙන්න ඔව් පුළුවන් 46 ලක්ෂයක් වන මේ රටේ ගෘහස්ථ විදුලි පාරිභෝගික ඔබ ඔවුන්ගේ දරුවන් වන ඔබ කරුණු තුනක් නිසා පුංචි ක්‍රියාකාරකම් කීපයක් කළොත් ඔබට මේට දායක වෙන්න පුළුවන් ඇයි ඔබ මෙසේ ක්‍රියාත්මක විය යුත්තේ ඒ පළමුවෙන්ම ඔබ වෙනුවෙන් ඔබේ පවුල වෙනුවෙන් දෙවනුව මේ රට වෙනුවෙන් රටේ ඉදිරි ආර්ථික දියුණුව වෙනුවෙන් තෙවනුව මේ මහ පොළවේ ජීවත් වෙන මිනිස් වර්ගය ඇතුළු ජීවීන්ගේ අනාගත පැවැත්ම වෙනුවෙන් කුමක්ද එහෙනම් අපේ වගකීම අපි කළ යුතු පුංචි කාරණා ටික පළමුවෙන්ම අපි ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා රාත්‍රී 6:00 9:00 අතර නිවසේ අනවශ්‍ය වොට් 60කට සමාන එක් විදුලි පහනක් නිවා දමන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා ඔබ නිවා දන්න එක විදුලි පහනක් නිසා 46 ලක්ෂයක් නිවෙස්වල අපි සාමූහික උත්සාහයක් දැරුවොත් මෙගොට් 175ක විදුලි බලයක් ඉන්ධන ප්‍රමාණය රටට අපට ඉතුරු වෙනවා විදේශ විනිමය අපට ඉතුරු වෙනවා ඔබට විශාල ලාභයක් ඇති වෙනවා ඒ වගේම අපි ඔබෙන් ඉල්ලනවා ගෙදරදී ඔබේ ඇඳුම් මැදීම කිසිම අවස්ථාවක රාත්‍රී 6:00 9:00 අතර කරන්න එපා ඒක වෙනත් අවස්ථාවක කරන්න සතියකට එක්වරක් ඒක කරන්න කියලා ඒ වගේම ශීතකරණේ ඔබට පුළුවන් නම් මේ රාත්‍රී 6:00 9:00 අතරේ පැය දෙකක් ප්‍රදා ඒ ස්විචෙම්ම වසා දමන්න එවගින් ඔබට පුළුවන් යෝධ විදුලි ඉතුරුවකට අපට සහාය වෙයි මෙගොඩ් 215ක විදුලියක් එතනින් ඔබ ඉතුරු කරන්න සහාය වෙනවා ඒ වගේම ශීතකරණේ භාවිතයේදී දොර අරින වහන වාරයක් පාසා විශාල විදුලි ශානියක් වෙනවා ඉන්සා ඉතාම අත්‍යවශ්‍ය මොහොතක පමණ දොර අරින වහන කාර්ය සවිඥානිකව තමන් ගන්න බඩුව මොකද්ද කියලා හොඳට හිතලා කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා ඒ වගේම වතුර මෝටරය මේ රාත්‍රියේ කාලයේ 6:00 9:00 අතර පාවිච්චි කරන්නේ නැතුව වෙනින් අවස්ථාවක පාවිච්චි කරන්න. මේ කරුණු හතර ඔබ අපට කළා දුන්නොත් දුවේ පුතේ ඔබේ මවගේ පියාගේ විදුලි බිලෙන් රුපියල් 5000කට ආසන්න ප්‍රමාණයක් වසරකට ඉතුරු වෙනවා. ලංකාව විදුලි බල මණ්ඩලයට බිලියන 20කට අධික ප්‍රමාණයක් ඉතුරු වෙනවා.
මේ වගේම කණිතේ නීතිගත සත්තාවට මිලියන් 200ක පමණ ප්‍රමාණයක් ඉතුරු වෙනවා ඔබට ඔබේ පවුලට ඔබේ ආයතනයට ඒ වගේම ඔබේ රටට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ඔබේ මේ පුංචි ක්‍රියාවෙන් ඇති කර ගන්න පුළුවන් ඒ වගේම අපේ මොබිටල් ආයතනයේ කවදා ජාතියට ඒ ජංගම දුරකථන ශිෂ්ටයේ දායකත්වයේ දෙන ඔබ නිකන් තියන ලෑස්ති නැහැ විදුලිය වැඩියෙන් මිතුරු කරන ජාතික පාසල් 342 දූ දරුවන් වෙනුවෙන් ඒ අය සුවිශේෂී තෑගි ලෑස්ති කරගෙන ඉන්නවා මාර්තු මාසයේ විදුලි බිලට සාපේක්ෂව ගත්තම අප්‍රේල් මැයි ජූනි විදුලි බිල් වලින් වැඩිම ප්‍රමාණයක් ඉතුරු කරන ඒ ජාතික පාසල් 342 ජයග්‍රාහීම දරුවන් තිදෙනාට ඒ අයගේ ගානේ ඔබට දත්ත ගබඩා කරන්නට ඩොංගල් පහසුකම නොමිලේ ලබා දෙන්න මොබිඩල් ආයතනයේ ඉදිරිපත් වෙලා තියෙනවා. එපමණක් නෙවෙයි ඔබේ දෙමාපියන්ගේ අපි තෝරා ගන්න පිරිසකගේ විදුලි බිල සම්පූර්ණයෙන්ම කපා හරින්න ලංකා විදුලි බල මණ්ඩලයත් ලෙකෝ ආයතනයත් ඉදිරිපත් වෙනවා. මේ අනුව ඔබ නිකන් නෙවෙයි මේකට එකතු වෙලා තියෙන්නේ රටට මෙහෙවර කරගන්න ගමන් ඔබටත් මෙහෙවරක් කරගන්න පුළුවන් යෝධ ජාතික සත්කාරයකටයි ඔබ එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඔබට සුබපතනවා ඔබේ දූ දරුවන්ට අපි පොඩි කාලේ අපේ ගෙවල් වල විදුලිය තිබුණේ නැහැ. බොහොම අපහසුයෙන් අපි ඉගෙන ගත්තේ. අද ඒ තත්ත්වය මේ රටේ නැහැ. මේ රටේ දරුවෝ අද යෝධ අනාගතයකට යෝධ පියවර තබමින් අද පියවර වනිනවා. විශ්වයම ජය ගැනීමට හැකි දරු පරපුරක් ඇති කර ගැනීම සඳහා අද අධ්‍යාපන අමාත්‍යාංශයත් මේ රජයත් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. නමුත් මේ අනාගත අභියෝගය අපි දැකලා මේ බලශක්තිය හැකි පමණින් සුරකිලා ඔබත් ඔබේ දරුවන්ටත් මේ මහ පොළොව අපි ඉදිරි කර තබා යුතුයි. අන්නේ සඳහා ඔබ සියලු දෙනාගේම කැපවීම ධෛර්යය එකමුතුකම ශක්තිය අපි බලාපොරොත්තු වෙනවා. පුංචි පුංචියට අපි ආරම්භ කරමු. පුංචි පුංචියට ආරම්භ කරන්නේ පියවර වලින් යෝධ පියවර ගණනාවක් ඉදිරියේ තබන්නට ඔබට අපට රටට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම රන්වන් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬව